ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුට සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය පිටබෙනවා. මේ අතර තවත් කොවිඩ් ආසාදිතින් 254 දෙනෙකු අද වාර්තා වීම සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 66000 සීමාව ඉක්මවා ගියා. මෙවර විට රිද්වේ ආර්යා ලබාරෝහලේද කොවිඩ් ආසාදිත දරුවන් 150 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ. ඔබ ඔබේ දරුවන් පිළිබඳව සැලකිලිමත්ද? කොවිඩ් වෛරස ව්‍යාප්තිය තවමත් පහළ නොවන පසුබිමක ඉන් ආරක්ෂා විය යුතු පිරිස අතර වැඩිහිටියන් පිරිසට මෙන්ම දරුවන්ටද විශේෂ ස්ථානයක් හිමිවනවා. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් ඔබ තවදුරටත් ක්‍රියා කරන්නේ නම් මේ ව්‍යසනේ මීළඟ ගොදුර ඔබේ දරුවා විය හැකියි. මේ වෙනකොට රිජ්ජි ආරය අමාරෝහලෙන් කුඩා බිලින්දියන් 150ක පමණ ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කොරෝනා ආසාදනය ඇති බවට. ඒ වගේම මේ දරුවන් සමග පැමිණෙන දීමාපියන 100කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කොරෝනා රෝගය වැළඳලා තියෙනවා කියන. ඒ වගේම මේක සමාජයට තර්ජනයක් අපේ කාර්ය මණ්ඩලයටත් තර්ජනයක්. මේ වගේ අපිට දැන් දෙවෙනි කුඩා දරුවන්ගේ මේ මරණය වාර්තා වෙන්නේ. ඒ කියන්නේ අපිට මේ දරුවා දෙදෙනාගේම මරණ ගැන බැලීමේදී අපිට පෙනී යන්නේ රෝහලට පැමිණීම ප්‍රමාද වීම තමයි ප්‍රධානම කාරණා වෙලා තියෙන්නේ. ඒක නිසා කාරුණික මම සියලුම දෙමාපිය राज्य මේක විකිණීමක් කරන්නේ නැහැ. නමුත් අජේ මැදියා කියලා අරගත්තට පස්සේ අපි පෞද්ගලික අංශයට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නක දැනට අපි ලබා දෙනු ලබන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරන ලබන කාර්ය මණ්ඩලයට, ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට, ඉන්පසු ගුවන්තොටුපළ සහ වරාය වැනි ආයතනවල සේවය කරන කාර්ය මණ්ඩලයට, ඒ වගේම පෞද්ගලික රෝහල් වල සේවය කරන අයටත් ලබා දෙන්නේ. ඒකත් දැනට සලකා බලමින් යනවා. මේ කාර්ය මණ්ඩලයට දුන්නාට පස්සේ අවුරුදු 30 සිට 60 දක්වා සියලුම පුරවැසියන් जाति සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා එන්නක් දුන්නට අර ඉමුන් රෙස්පොන්ස් එක ඒ වගේම අර මෙමරි සෙල්ස් වල ක්‍රියාදාමයේ බොහෝ දුරට අඩපණ වෙනවා දුම් උරන කෙනෙකුගේ මේ වෙනකොට මේ වැක්සින් එක දීලා එන්නක දීලා ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්න බෑ දුම් බොන මධ්‍යසාර ගන්න කෙනෙකුට එහෙම කෙනෙකුට එන්නක ලබා දුන්නොත් අඩුම ගාන මාස 6ක්වත් සමන් දුම් වැටියෙන් තොර වෙලා මධ්‍යසාර වලින් තොරව ජීවත් වෙන්න ඕනේ ගෙවුණු පැය 24 තුල නව ආසාදිතින් 715 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 65698ක් දක්වා ඉහළ ගියා. වැඩිම ආසාදිතින් ගණන තවදුරටත් කොළඹ දිස්ත්‍රික්කෙන් සටහන් වූ අතර එම ගණන 261ක්. ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 142 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මීට අමතරව කුරුණෑගලින් ආසාදිතින් 53 දෙනෙකු සහ බදුල්ල දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 61 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. මේ අතර ගෙවුණු කාල සීමාවේ ඉතා පහළ අගයක පැවති බදුල්ල දිස්ත්‍රික්කේ ආසාදිතයන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. මහියංගණය රිදේවාලියද්ද ගැමුණුපුර ප්‍රදේශයේ සෙවකින් 2500කට අධික පිරිසක් සේවය නිරත ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 176ක්. ආසාදිතින් බහුලව වාර්තා වීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාව සාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණු අතර ආසාදිතින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණා. ඒ අතර තවත් 1800 දෙනෙකුගේ PCR පරීක්ෂණ හෙට දිනේදී සිදු කිරීමටද නියමිතයි.